මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිහාර වලින් නෙවෙයි සටන් පාට වලින් නෙවෙයි මැජික් වලින් නෙමෙයි බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වේශ වීමෙන් සහ කැපවීමෙන් ඉන්ධන සඳහා අපට මාසයකට වැය වෙන මුදල් ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා මේ වසර අවසානයේ වෙද්දී 140කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා මේ පසුබිම යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට මුළුමනින්ම බැහැර කරන්නට බැහැ ඒ වගේම ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති 3ට අපට ඉතාමත් දුෂ්කර කාල සීමාවක් වෙනවා අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක් මේ දුෂ්කර සති 3ට අපි යොසලීමත්ව මුහුණ දෙමු අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් මිලියන 2.4යි නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් මිලියන 1.6ක් පමණයි ඒ නිසා තව මාස කීපයක් ආහාර අතින් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදු වෙනවා දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට පිට රටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න සිදු වෙනවා ඉදිරි මාස 6 රට නොවැටි පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 6ක් මුදලක් සොයා ගැනීම අවශ්‍ය වෙනවා මහා බැංකු පුරෝකථනය අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ 4ත් 5ත් අතර ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය අනුව තත්ත්වය ඊටත් බැර ඇරුම් ඒ නිසා අපි වහාම 2019 වර්ෂයේ තිබූ බදු ක්‍රමයටත් යා යුතු වෙනවා අපි නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනි පසුගිය කාල වකවානුවේ असीमित मुदल अच्छु गैसु बाव अप कौरुद दन्ना करुण अपगे आदायम तत्व यहाँ तुरु अकमेत्यंगूवत तवत् रुपया ट्रिलियन पमन मुदलक मुदा हरी मट सिधुन वर्तमान अपे रट पत्वति तत्व किसुदु राज आयतन पाडु पियवा गनी मट मुदल लबादी में हकियावक रजयट नह हे नायबार रजयटो राज्य बैंकुलट तव दुरट दरंट बह अपदन जात्यंत्र मूल्य अरमुदल समग සාකච්ඡා පවත්වමින් සිටින්නේ. මේ සාකච්ඡාව සඳහා අප පදනම් කර ඇත්තේ අපේ ඉදිරි ආර්ථික සැලැස්මයි. ඒ අනුව 2023 වර්ෂ අපට අසීරු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධාන ආදී ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කළා. මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේ අපේ රටට සහාය දැක්වීමටත් උපකාර කිරීමටත් එකඟත්වය පළ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 9 වෙනිදා මුළු ලෝකයටම විවෘත ආයතනයක් කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මානුෂීය ආධාර ලබා දීම සඳහා සහාය වෙන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩපිළිවෙල ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් ඩොලර් මිලියන 48ක මුදලක් මාස 4ක් කාලය තුළ ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා. අපේ රට හරියට ක්‍රියාවිරහිත කම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නැහැ. අපි මේ කම්පියුටරේ යලි සාදාගත යුතුයි. දැන් අපි කරන්නේ අන්නේ වැඩේ. අතුරු අය මගින් අපි කරන්නේ කම්පියුටරේ රීසෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න. ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් අපි කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව මෙන්ම කිසියම් සහනයක් ලබා දිය යුතු අය වෙනුවෙන් මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වයක් පළ කරා. අපේ අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණුත් පදනම් කරගෙනයි. තුන් වේලක් කන්ට පුළුවන් තත්වයක් රටේ නිර්මාණය කරනවා. ඊයේ කැබිනට් මණ්ඩලය රැස්ු නැද්දි අපි තීරණය කරා වොමනානම් නොමිලි ආහාර දෙන්න ඒ ආහාරවලට මුදල් නැති අයට. ඒ සඳහා තමයි විශාල සංවිධානයක් කරන්නේ. ආර්ථික ශක්තිය හැකි නැති ජනතාවට විවිධ සහන ලබා දීම උදෙසා දැන්ට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 700ක් ඒකට අපේ විශේෂයෙන්ම සේවා කරපු අයට දෙන පෙන්ෂන් ක්‍රමයේ ඇතුළත් වෙනවා මේ මුදල ඩොලර් මිලියන 850ක් දක්වා ඉහළ නැග්වීමට බලාපොරොත්තු වෙනවා පුළුවන් නම් ඒක ඩොලර්
බිලියන් 900ක් හරි කරමු ගොවි ණය 100ට 100ක්ම කපා හැරීම හෙක්ටයාර් 20කට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්වගෙන පරිදි කපා දානවා මේ අයට ණය ගෙවන්නයි ගොවි තැන් කරන්නයි ආහාර ලබා දෙන්න ඔක්කොම කරන්ට බැරි වෙන නිසා අපි මේ සහනය ලබලා දෙනවා ස්වර්ණ භූමි මහවැලි ආදී ඔක්කොමගින් ජනතාවට පවර ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබා දීමේ වැඩපිළිවෙලක් මීට කලින් අපි ආරම්භ කරා නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචි කරුවන්ට ලබා දීම මම හිතන්නේ මේකෙන් වැඩිම වාසිය ලැබෙන්නේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට වෙන කාටවත් නෙවෙයි මමත් එනවා එතෙන්ට මේ විපක්ෂ නායකතුමාත් ගේන්න එතුමගේ පියා තමයි ඒක ඔක්කොම පටන් ගත්තේ අපි තුන් දෙනාම යමු එකට වෙලා චීනයේ ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කරන්න මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුසුන්ට ලබා දීමට අපි කටයුතු කරනවා